சுயாதீனமாக 13 நாடாளுமன்ற உறுப்பினர்களை கொண்ட குழுவில் நாடாளுமன்றத்தில் பேசும் சந்தர்ப்பம் பறிக்கப்பட்டுள்ளமை ஜனாதிபதியை நியமிக்கும் நடவடிக்கையில் மாறுபட்ட கருத்தை தெரிவித்ததாலா அல்லது 13 பேரை கண்டு அரசாங்கம் பயப்படுவதால்தானா என எதிர்க்கட்சி தலைவர் சஜித் பிரேமதாச கேள்வி எழுப்பினார். சர்வதேச ரீதியாக கூட பாரிய ஆபத்து ஏற்பட்டுள்ள வேளையில் நாடாளுமன்றத்தில் உள்ள மக்கள் பிரதிநிதிகளுக்கு கூட பேச வாய்ப்பு மறுக்கப்பட்டுள்ளது. அரசாங்கம் இவ்வாறான செயற்பாடுகள் மூலம் எதிர்பார்ப்பது என்னவென்றும் அவர் கேள்வி எழுப்பினார். ලබෙන්න ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා මේ ප්‍රශ්නය මතුණු අවස්ථාවේ ඔබතුමා ඉතාමත්ම හොඳින් සාවධානව මේකට සවන් දුන්නා විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 13 දෙනාට මේ සභා ගර්භයේ කතාවක් පවත්වන්නට අවස්ථාව නොලැබෙන්නේ ජනාධිපතිවරයා තේරුයිපත් වෙන ඒ වැඩපිළිවෙල ප්‍රතිවිරුද්ධව කටයුතු කරපු නිසා මම දැනගන්න කැමතියි ඒ වගේම මේ මන්ත්‍රීවරු 13 දෙනාගේ කණ්ඩායමට මෙච්චර ආණ්ඩුව බයද ඇයි බය ඇයි භාෂණයේ නිදහසක් නැද්ද කතා කරන්න අයිතියක් නැද්ද මේ බය ගරු කථානායකතුමනි මේ 13 දෙනාගේ කණ්ඩායමට නීතිඥවරු මහාචාර්යවරු වෛද්‍යවරුන් කතිකාචාර්යවරුන් ඇත්තටම ජන සමාජයේ නියෝජනය කරන වියත් පුද්ගලින් කොට්ටාසයක් මේ 13 දෙනාගේ කණ්ඩායමේ සිටින නිසාද ඒකද කතා කරන්න දෙන්නේ අනික් කාරණා ගරු කථානායකතුමනි දැන් ජිනීවා වල ලොකුවට මානව අයිතිවාසිකම් ගැන කතා කරන මේ රටේ අර්ගලයේ කණ්ඩායම් තවත් සිවිල් සංවිධාන ලසන්ත වික්‍රමතුංග මැතිතුමා වෙනුවෙන් ඒ ගිය කණ්ඩායම් එතුමාගේ මරණය ගැන අදට පැහැදිලි විභාගයක් නැහැ. ඒ වගේ කණ්ඩායම් ගිහිල්ලා මානව සහ සිවිල් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම පමණක් නෙවෙයි ආර්ථික අයිතිවාසිකම් අහිමි කිරීම ගැන. ඒ වගේම ආර්ථික සාපරාධී ක්‍රියාවන් economic crimes ගැන ජිනීවා වල කතා වෙනකොට දැන් මේ හදන්නේ ගරු කථානායකතුමනි මේ උත්තරීතරයයි කියන පාර්ලිමේන්තුව තුළ මහජන නියෝජිතින්ට කතා කරන්නට අවස්ථාවක් නැtei කියන කාරණාව ජිනීවා වල ඉදිරිපත් කරන තත්ත්වයට ගේනහද දැන් ඔබතුමා දන්නවා අර ITU එකේ ප්‍රධානියා අපි වචනයක්වත් කියන්න ගියේ නැහැ අපි කතා කරන්න ගියවත් නැහැ ඒ මොකද අපි හිතුවා ඔබතුමාගෙන් මේකට විසඳුමක් ලැබෙයි කියලා මොකද මම ඔබතුමාට කියන්න කැමතියි අපි ස්වභාවිකවම අපි අකමැති මේ රට ඇතුලේ ගනුදෙනු පිටතින් විසඳ ගන්න එහෙම වුණාක් නැහැ හැබැයි ගරු කථානායකතුමනි මේ කියන්නේ මේ 225න් 13ක් වෙන කොට්ටාසයට මේ සභා ගර්භයේ කතා කරන්න බැරි වීම තුළ මේ දෙන සංඥා මොකද්ද ආණ්ඩුව කියන්නේ නෑ ඌ පිටත ගිහිලා විසඳ ගන්න ජිනීවා ගිහිලා විසඳ ගන්න IPU එකට ගිහිලා විසඳ ගන්න කොමන්වෙල්ත් පාර්ලිමේන්තු යූනියන් එකට ගිහිලා විසඳ ගන්න ඒකද මේ දෙන පණිවිඩ ඇයි මෙච්චර මේ 13 දෙනාට බය මං කරුණා කරලා ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා ඔබතුමත් යම් යම් අවස්ථාවලදී ඔබතුමාගේ අභිමතය පර ඔබතුමා අවස්ථාවන් දීලා තිනවා අපේ මහජන නියෝජිතවරුන්ට කතා ඒ නිසා ඔබතුමා මේ ආණ්ඩු පාර්ශවයෙන් මේ යුතුයකම ඉෂ්ට කරන්න ආණ්ඩු පාර්ශව කොටසකකට එක් සැලකීමක් සහ තවත් මන්ත්‍රීවරුන් කොටසකට තවත් සැලකීමක් තුල ඩිස්ක්‍රිමිනේට විදිහට වෙනස් විදිහට සලකනවා නම් ඔබතුමා අභිමතය උපයෝගී කරගෙන මේ ප්‍රශ්නේ විසඳන්නේ කියලා බොහොම ගෞරවණීය ඉල්ලීමක් කරනවා ස්තුතියි ස්තුතියි උඩනුකුඩන් செய்திகளை பெற்றுக்கொள்ள UTV இன் YouTube தளத்தை subscribe செய்து கொள்வதுடன் bell icon ஐ அழுத்தவும்